සුබ දවසක් දරුවනේ. ඉතිං මේ විදිහේ ඉදිරිපත් කරන්නෙත් ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දෙන ඔයාලා වෙනුවෙන්. ඉතිං මේ වීඩියෝකේ ඉදිරිපත් කරන්නේ ක්‍රියාකාරකම් හතර. දැන් අපි ක්‍රියා මේ ප්‍රායෝගික පරීක්ෂණය මොන වගේද කියලා දන්නවා. එතකොට ක්‍රියාකාරකම් එකේදී ඔයාලා දන්න ශ්‍රවණ පරීක්ෂණය මුහුණ දෙන්න තියෙන කියලා. ක්‍රියාකාරකම් දෙකේදී ඔගලන්ට තෝරාගත් රාගය ගායනය හෝ වාදනය කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රධාන විෂය ලෙස ගායනය තෝරගත්තනම් ගායනින් තමයි දිගටම යන්නේ. වාදනින් නම් ඒත් එහෙමයි. එතකොට ක්‍රියාකාරකම් තුනේදී තමයි අනිත් තෝරා නොගත් රාගවලින් සර්ගම් හෝ ලක්ෂණ ගීත ඉදිරිපත් කරා. දැන් ක්‍රියාකාරකම් හතරේදී සිද්ධ වන්නේ විවාහාරික සංගීතය. කියන් විවාහරේ පවත්නා සංගීතය තීරමණ ගීත මොනවද? උදාහරණ ලෙස ගත්තෝ නාඩගම් ගීත, නූර්ති ගීත, නාට්‍ය, නවනාට්‍ය, එතකොට කණ්ඩායම් ගී, කප්‍රඥා ගී, සරල ගී, චිත්‍රපට ගී ආදි වශයෙන්. මේ ප්‍රශ්නේ තියෙන විශේෂත්වයකුරු දැන් දන්නවනේ. අහමු ලෙස තෝරා ගැනීම සිද්ධ වෙන්නේ. සමහර විට තුන්ඩු දානවා වගේ අහඹු ලෙස තෝරා ගැනීමක් යටතේ සිද්ධ වෙන්නේ. එතකොට ඔගොල්ලෝ මෙතනදී දන්නේ නැහැනේ මොකද්ද හරියටම මට එන්නේ කියලා නේද? ඒ නිසා ඔගොල්ලෝ ඔය මාතෘකාවන්ගෙන් හැම මාතෘකාවකටම එකක් ගීතයක් ලෙස ස්ථායි අන්තරා කොටස් දෙක පමණක් ගායනයට හෝ වාදනයට සූදානම් වෙලා යන්න. එතනදී ඔගොලු දන්නවා ශ්‍රුතියට තමයි ඔගොලන්ගේ ගායන ඉදිරිපත් වෙන්නේ. කවුරුවත් බෑක්ග්‍රවුන්් මියසික් එකක් දෙන්නේ නැහැ. නමුත් තබ්ලාවෙන් සහය වාදනය ලෙස කවස කෙනෙක් හෝ ගුරුවරයෙක් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් ඔය ගැන හැමදේම දැනගෙන ඔගොල්ලෝ කලබලයක් නැතුව හොඳ උත්සමක් අරගෙන ඔයාලගේ ගායන වාදන ඉදිරිපත් කරන්න මේදී වෙන කිසි දෙයක් කෙරෙහි හිත යොමු නොකර තමන්ගේ හැකියාව උපරිමින් පෙන්වන්න උත්සාහ ගන්න. ඉරියව් එතකොට ඔයාල ඉදිරිපත් කරන ආකාරයට වෙනම ලකුණු හම්බෙන හින්දා ඒවට සැරකිල්ලක් යොදවන්න. නිතරම ගායනයේදී හිස බිම බලාගෙනමයි ගායන යන එපා. ඉදිරිය බලාගෙන මේ ඔයාලා ගායනය හොඳින් ඉදිරිපත් කරන්න. තාලයකුත් දාන පුරුදුනාන හරි ඒව ගැන සැරකිල්ලක් දක්වනවන් පරිශකවරුන්. තාලයක් දමමින් ගීතයට අනුව තාලයකුත් දමමින් මේ ගායනය කරන්න. ඉතින් මම උදාහරණ ලෙස ඔගලන්ට ගායනාවන් පෙන්නනවා. ඉතින් මං හිතර වලට ප්‍රයෝජනක් වේ කියලා. විශේෂයෙන්ම 9, 10, 11 වසරවල ඉගෙන ගත්ත පාඩම් වලින් ඒ අදාළ ගීතයන් ඔයාලට තෝරගන්නට පුළුවන් මේ වගේ වෙලාවට. දැන් ඔයාලට හම්බෙන්නේ ආම්බුලස, ඒ කියන්නේ ලැබෙන මාතෘකාව සරල ගීතයක් කියමු. එතකොට ඔයාලට සරල ගීත ලෙස පුළුවන්. දැන් ඔයාලා මව්ගුණ ගීත ඉගෙන ගන්නවා නේද? ඒවා සරල ගීත විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා 11 වසරේදීම ඉගෙන ගන්නවනේ රාගාශ්‍රිත සරල ගීත කියලා. 10 වසරේදී ඉගෙන ගන්නවනේ. ඉතින් මේ රාගාශ්‍රිත සරල ගීත ගත්ත හැකි. උදාහරණයකට දැන් විලාවල රාගය ආශ්‍රිත සරල ගීතය ලෙස දුර පෙනෙන තැනිතලා, සෝරි, එතකොට කාපි රාගය ආශ්‍රිත සරල ගීතයක් ලෙස අපි සරුංගලේ වරල් සැලේ, තව බහිර රාගය ගත්තොත් එන්න මදනලේ, එහෙම නැත්නම් කවාලා විලඳ ජාති, කවුරුදු වර කවුලුවෙන්. යමන රාගය ගත්තොත් සාදු දන්තදා, ස්වර්ණපති පායමාන. භූපාලි ගත්තොත් ගුමු ගුමු වදුලේ, මధుර යාමේ. ඔය ආදී වශයෙන් ඔගලන්ට සරල ගීතයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඉතින් ස්ථායි කොටස සහ අන්තරා කොටස තමයි වැදගත් වෙන්නේ. ඔයාලට හොඳට වාදනය කරන ළමෙක් නම් ඔයාලට හොඳට හැකියාව තියෙනවා නම් පෙර වාදනයෙන් කියන්නේ ඉන්ට්‍රඩක්ෂන් එක වාදනය කරන්න, ඒවත් වාදනය කරන්න.
නමුත් ස්ථායන්තර අනිවාර්යෙන් ගායනය හෝ වාදනය කරන්නට ඕන බව මතක තියාගන්න. අපි උදාහරණයක් බලමු. හොඳයි දරුණේ, මම සරල ගීතයක් ලෙස ඔයගලන්ට යමන රාගයේ ආශ්‍රිත සරල ගීතයක් වන සාදු දන්තදා ගීතය පෙන්වන්නම්. සාදු දන්තදා වාදින් සාර ශාන්ත ශ්‍රී ඉතින් ළමයි, දැන් චිත්‍රපට ගීතයක් ඔයාලට ලැබුණා කියමු තොණ්ඩුවේ. එතකොට දැන් ඔගොල්ලෝ දන්නවා 10 වසරේදී හින්දි චිත්‍රපට ගීත ඔයාලේ ගෙන ගන්නවා නේද? ඉතින් ඒ ගීතයක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ ඇරුණාම 11 වසරේදී ඔයාලට නිර්දේශිත චිත්‍රපට ගීත පහක් තියෙනවා. ඒ ගීත පහෙන් එකක් ගායනා කරන්න පුළුවන්. දැන් සැඩසුරන් චිත්‍රපටයේ ඉදිරියට ආ යමු සැවුමා, රන්මුතු දූ චිත්‍රපටයේ පිපි පිපි රේණුරන් නටන ගීතය, ගැටවරයෝ චිත්‍රපටයේ ආරිචි බෝරිච්චි, සත්සමුදු චිත්‍රපටයේ සිනිඳු සුදු මුදු තලාවේ, එක්ටැම්ගේ චිත්‍රපටයේ උන්මාද සිතුවම්, එතකොට හොලවා චිත්‍රපටයේ කුලගෙදරින් කියලා ගීත පහ නිර්දේශිත කරලා තියෙනවා. නමුත් ඔයගොල්ලන්ට ඒ චිත්‍රපටවල තව ගීත තියෙනවා, ඒ ගීත තෝරගන්නත් පුළුවන්. උදාහරණ ලෙස ඕලු නෙළුම් නෙරිය රඟාලා ගීතය වගේ ගීත තියෙනවා. ඉතින් ඒ ගීත ඔයාලට ගයන්න පුළුවන්. ගොඩක් ළමයි ඕලු නෙළුම් නෙරිය රඟාලා ගීතයක් ගයනවා. මේ ඉතින් මම උදාහරණයක් ලෙස ගීතයක් ඉදිරිපත් කරන්නම්. මං කලින් වීඩියෝවල ඕලු නෙළුම් නෙරිය රඟාලා ගීතය ඉදිරිපත් කරලා තියෙන්නේ. මම තෝරගන්නම් මෙතනදී එක්ටැම්ගේ චිත්‍රපටයේ උන්මාද සිතුවම් ගීතය. උන්මාද සිතුවම් මෙවී විදී මීදුම් වලා මැද අතීතයේ බිඳුනු පෙමින් ගිනිකන් හදවත් තනි වේවි එක්තැන්ගේ අනන්‍ය
දැන් තුන්ඩුවේ නාට්‍ය ගීතය තිබ්බොත් මොකද කරන්න? නාට්‍ය ගීත දැන් ඔගලන් 11 වසරේ නිර්දේශිත නාට්‍ය ගීත කීපයක් තියෙනවා. අන්දරේලා නාට්‍යයේ රස බොජුණක් නැතත්, කුස පබාවතී නාට්‍යයේ රතදර සිරිපරදන, තාරාවෝ ඉගිලති නාට්‍යයේ සෝභාවදේ, රතු හැට්ටකාරී නාට්‍යයේ අස ඉසුරු, තටු නාට්‍යයේ අපි කිරිල්ලියෝ, මදුරු ජවනිකා නාට්‍යයේ නෙයිනගේ සූදුව, අබුද්දස්ස කොළඹ නාට්‍යයේ අප්පමුනි සඳ, රාජකපුරු නාට්‍යයේ සුමුද සබත්. ඉතින් මේ අතරින් එකක් ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන් නාට්‍ය ගීතයක් ලෙස. මම තෝරගන්නවා මේ වෙලාවේ යස ඉසුරු. යස ඉසුරු පිරුණු නූති ගීත තිබ්බොත්, එතකොට ඔගලන් නිර්දේශිත නූති ගීත තුනක් තියෙන 11 වසරේදී ඒවා තෝරගන්න පුළුවන්. දැන් අපගුණ සරු, සිංහල භූපති, රකිණු ඊශ්වරා, සවන්දී පෙරරාම. එතකොට 9 වසරේ ඉගෙන ගන්න නූති ගන්න පුළුවන් වාසනා දිනේකි මේක, දැක්කොත් පත්මාවති වගේ. මම මෙතෙන් තෝරගන්නවා මේ රකිණු ඊශ්වරා. රකිණු ඊශ්වරා, රකිණු ඊශ්වරා, රකිණු ඊශ්වරා, රකිණු ඊශ්වරා, මේ අප සෑම සකල අපල දුරර නොහැර සීදී සැප සල සාද බැඳ ඉන්න අපට සකල දුක හැරා රකිණු ඊශ්වරා නිදුකී නියප රැක සියල් දෙනු මෙන සිත සිරි විපුල් නිදුකී නියප ඔගලන්ට ලැබුණොත් මාතෘකාව නව නාට්‍ය ගීතයක් ගයන්න කියලා මොකද කරන්නේ? ඒක 11 වසරේ දවල් ඉගෙන ගන්නවා මුහුදු පතුල යට ඉඳලා අන්න බලන් සඳ නේද? එහෙම වගේම 10 වසරේ ඉගෙන ගන්න ඔගොල්ලෝ සිංහබව් නාට්‍යයේ වගූ රට නරනිදු, මෑවේ මාදුරු කොමලලියා යන ගීත. මනමේ නාට්‍යෙන් නම් දුලා නිතු කුලා, ප්‍රේමෙන් මන රංජිත වේ, නන්දිත වේ. කාලගුණ නාට්‍යෙන් නම් ආලි වැඳ මාගිරම් එවන් අම්බරේ සඳිති. මේවා එකක් ගයන්න පුළුවන්. මම ඔයාලට ගීතයක් ඉදිරිපත් කරන්නම්.
සිංහබව නාට්‍ය වගුර නරණින් තෝරගත්ත ළමයි. වගුරාට නරණීතු දඹදිව පරසීදු හටදා උමම වෙමි දෙටුදු සරණ ගිය සිහ සමිදුනේ සමග ඉතින් තුන්ඩුවේ තිබුණොත් කපරිඥා ගීතයක් ගයන්න කියලා උගුල් තෝරගන්න මොකක්ද ඉතින් 10 වසරදවාල ඉගෙන ගත්තා. රස ආහාර කවලා, එතකොට තෑරිස්ති තෑර වගේ ගීත නේද? ඉතින් මම මෙතනදි තෝරගන්නවා තෑරිස්ති තෑර. කපිඤ්ඤාවල ස්වභාවයක් තිනවා ගීතේ ලය එන්න එන්න වැඩි වෙනවානේ. දැන් උගල ස්ථාන්තරා කියලා ආයේ මුලට ගිහින නවත්තද්දී තෑරිසි තෑර අන්තිමට නැවත ගයනවානේ. එතකොට මේ ටික වේගෙ වැඩි කරන්න, වැඩි කරගෙන එහෙම වේගෙන් චුට්ටක් ලය වැඩි කරලා ගයලා නවත්තන්න. එතකොට අපි බලමු දැන් තුන්ඩුවේ තිබුණොත් කණ්ඩායම් ගීතයක්. කණ්ඩායම් ගීත ගොඩක් වාලේ ගෙන ගන්නවානේ. හොයියා හොයියා මුළු ගතම් වෙහසුනා වගේ මම ඉදිරිපත් කරන්නම්. මුළු ගතම් වෙහසුනා දුම්පත් වෙලා දාඩියෙන් නැවුණා කුසගින්න නේ.
ඉතින් ඔයාල ළමයි දැන් ග්‍රැමෆෝන් යුගයේ ගීත යක් ගෑනික මොකද ගෑන්නේ දැන් ඉගෙන ගත්තනේ 10 වසරේදී මහබෝධි මුලේ සිරි බුද්ධ ගයා විහාරේ දස බලධාරී බැස සීතල ගඟුලේ මෞපියෝ ආදී දැඩිකල මාතා ශ්‍රී රාහුල හිමිගේ නාමේ ශ්‍රී සෙත් සාදයි මෝක්ෂපුරේ වැනි ගොඩක් ගීත ඉගෙන ගන්නවනේ ඉතින් මම ඉදිරිපත් කරන්න දැඩිකල මාතා දැඩිකල මාතා පින්වර මාතා වදිවිහි පායක ඔබගේ දැඩිකල මාතා පින්වර මාතා වදිවිහි පායක ඔබගේ දසවස කුසයේ මාරක සිටියේ දුක සැම සැපසේ වන්දිමි පා